දෙහිඅත්තකණ්ඩිය හේනානිගල මහවැලි ගම්මානයේ ගොවින් බඩේරඟු විශාල බිම් ප්‍රමාණයක වගා කර තිබෙනවා. මේ වන විට එම බඩේරඟු වගාවන් සේනා දනබුවාගේ ග්‍රහණයට ලක්ව ඇති බවයි වාර්තා වුණේ. මේ හේතුවෙන් නියම අස්වැන්නක් බඩේරඟු වගාවෙන් ලැබෙන්නේ නැති බවයි ගොවින් පවසන්නේ. සේනා දනබුවාගේ ග්‍රහණය දේශීය බඩේරඟු පැලවලට බලපාන්නේ නැති බවයි ගොවින් මෙහිදී වැඩිදුරටත් පැවසුවේ. සේනා දනබුවා කියන සතාගෙන් ගොඩාක්ම කරදර තියෙනවා. ඉරුඟු පැලේට තමයි ලොකුවටම හානි කරන්නේ. දෙපාරක් තුන් පාරක් හිටවල තමයි අර සාමාන්‍ය තත්ත්වයට ඉරුඟු ගහක් අරන් තියෙන්නේ. මේ කරල හට ගන්න මුලදී ඉඳන්ම මේ මූ විනාශ කරනවා. මේ මෙතන ඉඳලම මේ ඉන්නේ පණුවා. මෙතනදී ආයේ නැවත කරලක් හැදෙන්නේ නැහැ මේ කරල. මොකද මේ කරල මෙතනින් විනාශ වෙනවා. ඊට පස්සේ මූ මෙතනින් කාගෙන ඊළඟ හට තමයි ආයේ. ගොවියා අසරණ තත්ත්වයට පත් වෙලා තියෙන මේ සේනා දළුබත් එක්ක නිසා. ඉතින් මම කියන්නේ රජයටත් කියන්නේ අපි ගැන අනුකම්පා කරලා මේවයි ගහ බලාපොරොත්තුනේ නැහැ. ගොවියා කබලෙන් ලිපට පත් වෙලා තියෙන්නේ මේ දේශේනා දළුබත් එක්ක නිසා. දේශී ඉරුඟු බීජ ගහ තමයි මේ තියෙන්නේ. महावेली बी कलापेट आयात दिंबुलागल गलतलाव गम्माने गोवी जनताव वन अली तर्जने निसा दैडी असेरु तावेकट पत्व सिटिनवा राज्य पोहर सहनादारेन लेबुनु पोहर योदा कुंबुरु अक्कर एकदास एकसीयक वगा करतिबु पेलगोयम मेलिस वन अली रांचुवाक विसिन विनाश कर दमा एति बवाई वार्तावान्ने मेम वन अली तर्जनेट विसंदुमक लबा देन लेस वनजीवी निलधारिनगेन इल्ला सिटियत ईट निसि विसंदुम लेबी नमति बवाई गोविन पावसा सिटिये හැම කන්නකම මේ වාගේ හානි වෙනවා යලමහ කියලා වෙනසක් නැහැ. අපි හැමදාම මේ විදිහට දුක් විඳිනවා අලි ප්‍රශ්න නිසා. මාදුරාවේ රස්සිතේට ආසන්නව අලි වැටක් ඉදි කරලා තියෙනවා. එම අලි වැට කවදාවත් මේ කරන්ට් එක නැහැ, බැටරි නැහැ කියනවා, සෝලාර් එක හොරු ගලවලා කියනවා. සි ක්‍රම වේදයකට පාලනය වෙන්නේ නැහැ. 2021 22 මහ කන්නේදී වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 657ක් මේ වෙන විට බෙදා දීමට කෘෂි කාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කටයුතු යොදා තිබෙනවා. මේ අතර මොනරාගල සේනා දළඹුවාගෙන් වගා හානි සිදු වූ ගොවීන්ට වන්දි ලබා දීම සංකේතවත් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ගොවීන් දස දෙනෙකුට මුදල් ප්‍රදානය කිරීම සිදු වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.